අදත් මගේ channel එකත් එක්ක එකතු වුණා අලවත් සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එක පටන් ගන්න කලින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ටැංක් එකක් මුලින්ම setup කරගන්න විදිය ගැන වීඩියෝ එකක්. වීඩියෝ එකේ අන්තිම හරියේ විදි මේක රැඩ් කරේ මොන මාළුන්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලට පේනවා මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ අඩි දෙකක් දිග අඩියක් පළල ඒ වගේම අඩියක් උස ටැංක් එකක්. ඔයාලට පේනාති මම මේ ටැංකියේ පිටිපස්සට කළු පාට ස්ටිකර් එකක් කරලා තියෙනවා. මට ඕනේ මේ ටැංකියට දාන මාළුන්ගේ කලර්ස් සුපිරියටම තියෙනවා. ඒ හින්දා තමයි මම පිටිපස්සට කළු පාට ස්ටිකර් එකක් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මම මේකට එකතු කරගන්නෙත් කළු පාට ගල්. කළු පාට ගල් කිව්වට මේකේ තනින් තන සුදු පාට ගල් වගේ උත් තියෙනවා. මොකද මේක එක ටැංකියක තිබ්බ මික්ස් එකක්. ඒක අයින් කරලා තමයි මම මේ දැන් මේ ටැංකියට මේ ටික දාන්නේ. අපි ඉතින් මේ ටික හිමීට පුළුවන් විදිහට සුදු පාට ගල් ටික මේකෙන් අයින් කරගා කළු පාට ටික විතරක් ඉතුරු කරගන්න ඕනේ. ඔයාලට පේන ඇති මේකේ සෑහෙන සුදු ගල් තියෙනවා. මම දැන් කරන්නේ සුදු ගල් ටික අයින් කරගන්න එක. මොකද මට ඕනේ මේකට තනි කරම යටට කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න තමයි. මොකද මං ගාව තිබ්බේ සුදු ගලුයි කළු පාට ගලුයි මික්ස් වෙච්ච එක. ඒක එහෙමම මං ඉතින් දාලා දැම්මා. දැන් ඉතින් මේ ටික හිමීට අයින් කරගන්න ඕනේ. මම මේ ටැංකියේ මං ගාව තිබ්බ ඩ්‍රිෆ්ට් කැලි දෙකකුත් යූස් කරගන්නවා. මොකද මම මේකට දාන්න ඉන්න මාළුත් එක්ක ඩ්‍රිෆ්ට් එකක් තිබ්බා. මේකට මාරම ලස්සනක් එයි කියලා මට හිතෙනවා. තාම මම ඔයාලට කිව්වේ නැහැ නේ මේකට දාන්න යන්නේ මොන මාළුද කියලා. මේකට දාන්න යන්නේ මලාවි. මලාවි කිව්වට පීකොක් මලාවි සෙට් එකක් තමයි මේකට දාන්න යන්නේ. අපි බලමු අන්තිම වෙද්දි මාළුත් දාලා මේකේ ලුක් එක කොහමද කියලා. කොට කැලි දෙක පෙරලෙන්නේ නැති වෙන්න සෙට් කරගන්න ඕනේ. මේකට මම යූස් කරන්නේ ස්පොන්ජ් ෆිල්ටර් එක. මොකද මම වෙන ෆිල්ටර් එකක් මේකට ගත්තේ නැහැ. මොකද ටැංකිය පොඩි. ඒ වගේ ෆිල්ටර් එකක් දාපුවම මාළුන්ට මාළුන් ඒකට ඇදිලා යන්න පුළුවන්. ඒ හින්දා මම මේකට ස්පොන්ජ් ෆිල්ටර් එකක් තමයි දාන්නේ. මම හිතනවා මේකට ස්පොන්ජ් ෆිල්ටර් එකක් ඇති වෙයි කියලා. අපි බලමු මේකට මාළුත් දාලා කොහමද මේ ටැංකිය යන්නේ කියලා. ටැංකියට එකතු කරන ඩෙකොරේෂන්ස් නම් දැන් එකතු කරලා ඉවරයි. දැන් තියෙන්නේ වතුර ටික පුරවගෙන මාළු ටික දාගන්න තමයි. වතුර පුරව ගන්න ගමන් අපි මේකට ඇක්වේරියම් සෝල් ටිකකුයි මෙතලින් බ්ලූ ටිකකුයි එකතු කරගන්න. හරි වතුර ටික පුරව ගත්තා. දැන් අපි බලමු මේකට දාන මාළු මොකද කියලා. මේ ඉන්නේ මේ මාළු ටික තමයි. මෙයාලව මං ගෙදරට ගෙනල්ලා දවස් දෙකක් විතර වෙනවා. මොකද එක පාරටම ටැංකියට අලුතෙන් වතුර දාලා මේ මාළුන් ගෙනල්ලා පිටින් ගෙනල්ලා දැම්මොත් මේ මාළුන්ට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ හින්දා මම මෙයාලව ගෙනල්ලා මගේ ක්වොරන්ටයින් ටැංක එක තියලා මෙහි වතුර වලට ඇකොමඩේට් කරලා තමයි දැන් මම මේ ටැංකියට දාන්න යන්නේ. මේ පීකොක් මලාවිලයි කලර් සුපිරියටම තියෙනවා. දැන් නම් මෙයාලා ටිකක් ස්ට්‍රෙස් වෙලා ඉන්න හින්දා මෙයාලේ කලර්ස් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. අපි ටැංකියට දාලා මෙයාලා ඒ ටැංකියත් එක්ක කමෙන්ට් උනායින් පස්සේ මෙයාලගේ කලර්ස් හරියටම අපිට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් හිමීට මේ මාළු ටිකව ටැංකියට දාගමු. Thank you.
හරි දැන් මාළු ටික නම් අපි එකතු කරගෙන ඉවරයි. ටැංකියේ රූෆ් එක ටැංකියට තියලාම අපි බලමු ටැංකියේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. දැන් මේ ඔයාලට පේන්නේ ටැංකියේ සෙටප් කරලා මාළුන්වත් ඇඩ් කරලා දවසකට පස්සේ. ඔයාලට දැන් පේනවා ඇති මාළුන්ගේ කලර්ස් එක්ක මේ ටැංකිය කොච්චර ලස්සනද කියලා. මම මේ ටැංකියට මෙයාලට ෆීඩ් කරන වීඩියෝ එකකුත් මේකේ අන්තිමටම එකතු කරලා තියෙනවා. ඔයාලා මේක බලලා මේ වීඩියෝ එක හොඳයි නම් මේකට ලයික් එකක් දාලා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ආය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් අපි ගිහින් එන්නම්.